සුභම සුබ දවසක් වේවා ඔයාට ලෝක් පූජිත සියලුම ආගම්වල බැතුමතුන් ගෞරවයෙන් පැමිණ වන්දනා කරන ශ්‍රී පාදස්ථානයේ ඉහලින් ගමන්ගත් ගුවන් යානයක් කඩා වැටෙනවා. ඉතින් මේ කඩා වැටීමෙන් අවසානයේ නියමුවා ඉතුරු වෙනවා. මේ නියමුවා කඩා වැටීමේදී සිඳුන අద్భుත දෙය. ශ්‍රී පාද කඳු මුදුනේ දකින අద్భుත එළි ඔබ මේ දකින ආකාරයට. දෙවි දේවතාවුන්, රාක්ෂීන්, පළතුරුයන් යක්ෂයින් භාවනා යෝගී මාර්ගඵලලාභී ස්වාමින් වහන්සේලා ජෝන් ඩේ 1817 දී ශ්‍රීපාදේ විද්‍යාත්මක පරීක්ෂා කළා. මොකද්ද කිව්වේ? බුදුරජාණන් වහන්සේගේ පාසලකුණු බෞද්ධ පාලි සාහිත්‍යයට අනුව පහක් තියෙනවා. නමුත් ලංකාවේ තියෙන්නේ පාසලකුණු දෙකයි. සංයුක්ත නිකාය නම් තියෙන්නේ පාසලකුණු දෙකක් කියලා. ඉතින් මේ හැම දෙයක් ගැනම ගවේෂණාත්මකව කතා කරමු. රැඳෙන්න මේ වීඩියෝ එක අවසාන තප්පරය දක්වා. සමුණල කන්ද, රත්නගිරි, ස්වර්ණ රෝහණ, ශ්‍රීපාදස්ථානය වගේ විවිධ නම් වලින් හඳුන්වන ශ්‍රීපාදස්ථානය උඳුව පොහොයත් වෙසත් පොහොයත් අතර තමා සිරිපාද වාර කාලය ලෙස සැලකින්. සිරිපාද වාරය පටන් ගන්නා මාස 6කට පසුව එළඹෙන වෙසක් පුන් පොහොය දිනේ ශ්‍රීපාද වන්දනා සමය අවසන් වෙනවා. ඒ සඳහාත් වාර කාලය මෙන් වත්පිළිවෙත් පවතිනවා. මේ ගැන අපේ YouTube channel එකේ දීර්ඝ විස්තරයක් කරලා තිනවා. ඔයාලට බලන්න කියලා ආරාධනා කරා. ඒ වගේම තමා ප්‍රථම වරට ශ්‍රීපාද වන්දනා කරන්න යන කෝඩුකාරයන්ට විවිධ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ශ්‍රීපාදස්ථානයට මාර්ග 6කින් ළඟා වෙන්න පුළුවන් කියලා දන්නවනේ. ශ්‍රීපාදස්ථානයේ වන්දනා කිරීම ක්‍රිස්තු වර්ෂ 236 දී පමණ ආරම්භ වුණා කියලා තමයි සැලකෙන්නේ. ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය අනුව කැලණියේ නාරජුගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වර්ෂයේදී ලංකාවට වැඩම කරනවා. ඉතින් මේ ගමනේ සුමන සමන් කියන දේව වංශික පාලකතුමාගෙන් සමනල කන්දට වැඩම කරන්න කියලා ආරාධනාවක් බුදුරජාණන් වහන්සේට ලැබෙනවා. චක්‍ර ලකුණින් බබලන ශ්‍රීපාද ගිරිමුදුන මත නිල් මාණික්කයකින් බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලබන්නේ මේ කියන ආරාධනාවත් සමග. ඒ වෙනකොට සමන්ගිරි දේව ගෝත්‍රිකයන් බහුලව වාසය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ශ්‍රීපාදස්ථාන 1940 ඔක්තෝබර් 25 වන දින අභය භූමියක් ලෙස ප්‍රකාශ කරනවා. ලංකාවේ කඳුපන්ති අතරින් තුන්වෙනි ස්ථානයට උසම කන්ද තමයි ශ්‍රීපාදස්ථාන කන්ද. රත්නපුර නුවරඑළිය දිසා මැදිව තියෙන ශ්‍රීපාද කන්දේ වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක් දක්වා වෙනවා. ඉතින් බැතිමතුන් ශ්‍රීපාදස්ථානෙට වන්දනා කළ ශ්‍රීපාදස්ථානෙට ආපු ප්‍රමාණයට ගණ්ඨාරේ නාද කරන්න තමතක කරන්නේ නැහෙනේ. අපි හැමෝම දන්නවා ශ්‍රීපාදස්ථානේ මහවැලි, කැලණි, කළු අලවේ කියන ගංගා හතරක් පටන් ගන්නවා කියලා. ඉතින් මේ පිළිබඳවත් විශේෂ විස්තරයක් ගේනවා. මොකද දඹුල්ලේ විහාරයේ තියෙන සිතුවමක් ආශ්‍රිත. තවමත් ඒ පිළිබඳව අපි කරුණු කාරණා ගවේෂණය කරන ගමන් ඉන්නේ. ඉතින් අපේ දීර්ඝ ලිඛිත ඉතිහාසයේ අනුව බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ස්ථානයක් බව සඳහන් වෙනවානේ. ඒ විතරක් නෙමේ, අපේ දමිල ජනතාව ශිව දෙවියන්ගේ පාසලකුණක් ලෙසත්, මුස්ලිම් ජනතාව ආදම්ගේ පාසලකුණක් ලෙසත්, ක්‍රිස්තියානි ජනතාවත් පැමිණිලා වන්දනාමාන කරනවා. ඒ කියන්නේ මේක ලෝකයේ තියෙන සර්ව ආගමික ප්‍රධානතම ස්ථානයක්. විශ්මයාන්විත කරුණුකාරණා වගේම ශ්‍රීපාදස්ථානයේ විද්‍යානුකූලව ඔප්පු කරපු කරුණුකාරණා ටිකක් මම ඔයාලට කියන්න. 1940 ගණන්වල ශ්‍රීපාදස්ථානෙට එහෙලින් පියාසර කරන ඉන්දුනීසියානු ගුවන් යානය මේක කාර්මික දෝෂයක් නිසා කඩාගෙන වැටිලා 3 මිය යනවා. කෙසේ හෝ නියමුව දිව බේරාගෙන මේ ශ්‍රීපාද වන මැදට වැටුණු යානාවේ මන්මුලා වෙනවා. නියමුවට කරගන්න දෙයක් නැතුව වනපතියේ එහෙමේ සැරිසරන්න පටන් ගන්න. ඉතින් මෙයා බොහොම වෙහෙසකාරී ගමනකි. යම්කිසි තැනිතලා තෘණ විශාල පිට්ටනියක් ඔහුට හම් වෙනවා. ඒ අසලින් දිය පහරකුත් ගලාගෙන යනවා. තව ටිකක් විපරම් කරනකොට ඔහුට දකින්න ලැබෙන්නේ අලියතුන්ගේ දිරාගිය ශරීර. මේ ගැන ඈත අතීතයේ ඉඳන් ජනප්‍රවාදයේත් සඳහන් වෙලා තියෙනවා. ඔහා මේ වෙනකොටත් ඇත්සොහන කියන එක අහලා ඇති. මිය යන්න ආසන්න වුණු සද්දන්තයන් රැලෙන් වෙන්විලා ඇත්සොහන ගාවට ඇවිල්ලා ජීවිතෙන් සමු ගන්නවා. මේක සැඟ වූ රහස් ස්ථානයක්. ශ්‍රීපාදස්ථානයට අධිපති සුමන සමන් දෙවියත් වාහනය කරගෙන ඉන්නේ ශ්වේතවර්ණ හස්ති රාජේ. ඒ කාලේ බොහෝම අලි ගහනයක් ජීවත් වුණු ශාස්ත්‍රීය ප්‍රදේශයක් තමයි ශ්‍රීපාද අඩවිය. මෑතකදී අලි 13 සහිත අලි රංචුවක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ. මේකට හේතුව තමයි ඉංග්‍රීසින් උඩරට අල්ල ගැනීමෙන් පස්සේ 1948 දී මුඩු බිම් පනත ගේනවා. ඒ විතරක් නෙමෙයි 1835 දී හැම භූමි ප්‍රමාණයකම කෝපි වගාව ආරම්භ කරනවා. ඒ නිසා ලංකාවේ තිබුණු ස්වභාවික වනාන්තර විනාශ වෙන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මේ කතාව අවසානයේ මේ නියමුව අසල ඇති ගමකට ඇවිල්ලා තමන්ගේ ජීවිතේ බේරාගෙන තියෙනවා. ඔහු කියන විදිහට අද්භූත
විශ්මයාන්විත පළතුරු උයන් මේ භූමියේ තියෙනවා කියලාත් ප්‍රකාශ කරලා තියෙනවා. බටහිර විද්‍යාවේ ප්‍රසිද්ධ රසායනික විද්‍යාඥයෙක් වෙන සර් හම්ෆ්‍රි ඩ්‍රේව්ගේ සහෝදරයෙක් ජෝන් ඩ්‍රේව් 1817 දී ශ්‍රීපාද කන්ද තරණය කළා. විද්‍යාත්මකව පරීක්ෂණයක් කරනවා. මැණික් ගල් ඔබෝපු පිත්තල වලින් අලංකාර කරන ලද විනිස් පාදයට වඩා තරමක් විශාල පාද ලාංඡනයක් තියෙන මේ ශ්‍රීපාද ස්ථානය ගැන කාල නිර්ණය සමග ඔහු මෙය විද්‍යාත්මකව සත්‍ය බව ඔප්පු කරනවා. ඈත ඉතිහාසය සඳහන් කරනකොට 1114 පළමු එජබා රජතුමා තමයි ශ්‍රීපාද කන්ද පළමුවෙන්ම තරණය කර පුද්ගලයා වෙන්නේ. 1187 1196 නිස්සංක මල්ල රජුගේ ප්‍රධානතෙන් ශ්‍රීපාද ස්ථානය වන්දනා කරන්න පටන් ගන්නවා. දැන් ඉතින් මේ ශ්‍රීපාද ස්ථානය කොහොමද මුලින්ම හොයාගන්නේ? මේ ගැනත් අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ලාංකිකයෝ විතරද ශ්‍රීපාද ස්ථානය වන්දනා කරන්නේ? විදේශිකයොත් බොහෝමයක් ශ්‍රීපාද ස්ථානය වන්දනා කරලා තියෙනවා. ඒ ගැනත් අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. මුල් කාලයේ ශ්‍රීපාද පත්මේ කොටස් ගලවාගෙන ගිහිනුත් තියෙනවානේ. ඔබට පෙනෙන මේ වීඩියෝ ටික නරඹන්න. පසුගිය කාලයේ දවසක ශ්‍රීපාද ස්ථානයට ඔබ මේ දකින ආකාරයේ ආලෝකයක් පතිත වෙලා තිබුණා. මේවා කුමක්ද කියලා විද්‍යාත්මකව නම් ඔප්පු කරන්න තවම අමාරුයි. විද්‍යාවට නොපෙනෙන දේවලුත් බොහෝමයක් සැඟ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මාර්ගඵලලාභී භික්ෂූන් වහන්සේලා, භාවනා යෝගී ස්වාමින් වහන්සේලා, පළතුරු උයන්, අද්භූත ගල් ගුහා, යක්ෂ යක්ෂණී, දිව්‍යාංගනාව ශ්‍රීපාද අඩවියේ තියෙන. ලංකාවේ ඇති වනාන්තරවලට මිනිසුන් ගියත් ශ්‍රීපාද අඩවියට කවරෙකෝ පාතබණ්ඩ දෙවරක් හිතනවා. 10%ක්වත් කවරෙක්වත් ගිහින් නැහැ කියලා තමයි අපේ මතය. ඉතින් මේ කතාව කියන්නේ ශ්‍රීපාද ස්ථානයේ භාවනා යෝගීව සිටි ස්වාමින් වහන්සේ නමක් සමග කළ සාකච්ඡාවෙන්. මහින්ද අමුගොඩ, රංජනී දේව්දුව කුමාර කියන මහත්ම මහත්මීන්ගේ ග්‍රන්ථයක් ඇසුරින් තමයි අපි මේ කතාව යාට කියන්නේ. දැන් ඉතින් සංයුත්ත නිකායේ දැක්වෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ස්ථානයට ශ්‍රීපාද පතුල් වල සටහන් ස්ථල දෙකක තියෙනවා. ඉන්න එකක් තමයි නර්මදා නදී තීරයේ, දෙවෙනි එක තමයි සච්චබද්ධ පර්වතය. ඉතින් බෞද්ධ පාලි සාහිත්‍යයට අනුව ශ්‍රීපාද ලාංඡනයේ තියෙන ස්ථාන පහක් තියෙනවා. ස්වර්ණමාලිකා, ස්වාංග, පම්බත, ශ්‍රීපාද ස්ථානය, නර්මදා නදී තීරේ. හැබැයි ලංකාවේ අපට හොයාගන්න පුළුවන් ශ්‍රීපාද ලාංඡන දෙකක් විතරයි. ඒ තමයි කැලණි ගන්තීරයේ තියෙන ශ්‍රීපාද ලාංඡනය සහ ශ්‍රීපාද ස්ථානයේ තියෙන ශ්‍රීපාද ලාංඡනය විතරයි තවමත් වාර්තා වෙලා තියෙන්නේ. එදා ඉඳන් අද දක්වා බුදුරජාණන් වහන්සේගේ සංකේතයක් ලෙස පිළිම වන්දනා කිරීමට පෙර ගල් පුරෝලින් සකසපු ශ්‍රීපතුල් වන්දනා කරා. ශ්‍රීපතුල් බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ශ්‍රීපතුලුත් මේ අතර තියෙනවා. හෙළයේ යක්ෂයින් වන්දනා කරේ ශ්‍රීපතුල්. ඉතින් මේ ශ්‍රීපතුල් තවමත් අපට දකින්න ලැබෙනවා දීඝවාපිය, ජටාල වෙහෙර, ථූපාරාමයේදී. මේ ශ්‍රීපතුල් රුවන්වැලි සෑයේ සලපතන මළුවේ දකින්න ලැබෙනවා මිනිසුන්ගේ නොදැනුවත්කමින් පයට පෑගෙන. මේක සිතාමතා කරපු දෙයක්ද කියලා හිතන්න පුළුවන්. රුවන්වැලි සෑයේ පායට පෑගෙන ශ්‍රීපාද ලාංඡන ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. මේ වීඩියෝ එකේ අවසානයේ ඔබට වීඩියෝ එක දක්නට සලස්සන්න. එහෙනම් මේ වගේ ගවේෂණාත්මක වීඩියෝ ටිකටම නරඹන්න අපේ මීඩියම් YouTube එක subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම share කරන්න. ඒක තමයි අපට ඔයා දෙන ලොකුම ශක්තිය. මතක් කිරීම දෙකක් තියෙනවා. ඔයාගේ ව්‍යාපාරයට ringing tone එක, Facebook ad එක, video ad එක, SMS campaign, ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය හැම දෙයක්ම අපට දෙන්න පුළුවන්. description එක අපේ දුරකථන අංකය තියෙනවා. ඒ විතරක් නෙමෙයි, medium කියලා ලෝකෙටම අහන්න පුළුවන් රේඩියෝ එකක් තියෙනවා description එකේ. ඒකෙත් link එක තියෙනවා. එහෙනම් ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න.